අයිබෝන් ඔන්න පෙට්ටෝප් එක ඇවිල්ලා අලුත් වැඩකට රාගම පැත්තට ආවා. හරියටම තැන කියන්න ඔගොල්ලෝ මතක කරන් 2018 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා හරි පහත් විදියට උච්චල මරලා දාපු චාලිව. චාලි කියන්නේ ලැබ්ඩෝ වර්ගයට අයත් ඒ බ්‍රීඩ් එකට අයත් බල්ලෙක්. ඉතින් ඒ බල්ලව මරලා දැම්ම 2018 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා මගේ මතකේ හරිනම් කපල් එකක් තමයි මං ගෙදරින් ගෙදර හිටියේ. කොමරිය දනුවා ලැබුණා. දනුවා ලැබුණාට පස්සේ මොකක්ද වුණේ කියලා හරියම දන්නේ නැහැ. නමුත් ඒ චාලිව මතක් කරලා චාලිගේ නමත් එක්ක අසරණ අහිංසක වීරසුනකීන්ට හොඳ වැඩක් කරන්න සේව පෝවිත් ලව් කටයුතු කරලා තිබෙනවා. ඉතින් එහින්දා ඒගොල්ලන්ගේ ඉන්විටේෂන් එක උඩ අපි ආවාද රාගමට. රාගම තමයි ඒගොල්ලන්ගේ අලුත්ම ෂෙල්ඩ් එක, නැත්තම් වීරසුනකේ වෙනුවෙන් ඒගොල්ලෝ සකස් කරපු අලුත්ම ස්ථානය තියෙන්නේ. මගේ ඉස්සරහ තමයි තියෙන්නේ. අපි ගිහින් බලමු අද මේ සේව් කෝවිඩ් ලව් එකෙන් කරන අලුත් වැඩේ. ඒකනොට මේ පළවෙනි එක නෙමෙයි, මේ කීපයක් තියෙනවා. මේ තමයි අලුත් මේක චාලිස් හෝම් කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. චාලිගේ නම මතක් කරලා චාලි වෙනුවෙන් ඒ වගේ මරණ තවත් දෙන්න එපා කියලා ඒ සිතුවිල්ලත් එක්ක ආකල්පයත් එක්ක තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් පෙට්ටෝ අපිත් ආවාද සේව් කෝවිඩ් ලව් එකේ චාලිස් හෝම් බලන්න. අද ඇතුළට ගිහිල්ලා කතා කරමු. ශිවාන්සි ඇතුළේදී කතා කරමු බලමු. ඉතින් මේ චාලිස් ෆෝම් එක ඉස්සරහින් මේ ශිවන් ඉන්න අපිත් එක්ක මේ මුළු ලොකු ප්‍රොජෙක්ට් එක පිටිපස්ස ඉන්න දැවැන්ත චරිතය. කොහොමද මේක හදන්න අයිඩියා ගාවේ? ඇයි චාලිස් ෆෝම් කියලා ආවේ? චාලිගේ ගෙදර කියලා අපි මේකට නම දැම්මේ. සේවකෝ එකෙන් තමයි 2018 හරියටම 31 වෙනිදා චාලිගේ කේස් එක හැන්ඩල් කරේ මගේ මේ අබ්දකින් තමයි. ඉතින් අපි ලංකාවේ වෙන ගොඩක් සත්හිංසනෙත් එක්ක අපි හිතුවා වෙනසක් කරන්න ඕනි කියලා. ඉතින් ඒ වෙනසට තමයි අපි චාලිගේ නම දාලා අනිත් සතු වෙනුවෙන් මේ චාලිස් හෝම් කියලා හැදුවා. මේ වගේ කන්සෙප්ට් එක මේ කීවෙනි ෂෙල්ට් එකද? මේක පහ. පස්වෙනි ෂෙල්ට් එක. දැන් පහක් බලාගන්න ලු කියන එක අමාරු වැඩක් නෙමෙයිද? ගොඩක්ම අමාරුයි. නමුත් හරියට සතුන්ට ආදරය කරන මිනිස්සු ඉන්නවා නම් ඒක කරන්න බැරි කමක් නැහැ. රයිට්. ඉතින් තව කියන විස්තරයක් දැන් මේක ඇතුළේ කී දෙනෙක් දාන්න පුළුවන්ද? කොහේ කොහේ කට්ටියද ගෙනල්ලා තියෙන්නේ සුව? මෙහෙ දාන්න පුළුවන් දැනට 50කට විතර. අපිත් එක්ක හිටපු ඩිසේබල් සතුන්ගේ කම්පවුන්ඩ් එකක් වෙනම තියෙනවා. ඉතින් දැනට අපි පැක්ස් පිටින්, ඒ කියන්නේ අපි ඉන්න අයගේ පැක්ස් පිටින් ගෙනල්ලා තමයි මෙහෙ තියෙන්නේ. ඉතින් මෙහෙට 50කට වගේ තමයි පුළුවන්. මේ කොහෙද තියෙන හරියට? මේක තියෙන්නේ රාගම. මොකද ලංකාවේ ෂෙල්ටර්ස් අනක හරි ප්‍රශ්නයක්. මොකද මිනිස්සුන්ගෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන හින්දා. ඉතින් අපි ඒක නිසා කැලේකටම තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් කිසිම කෙනෙක්ගෙන් අපිට කරදරයක් නැහැ. රාගම තමයි තියෙන්නේ. කොහොමද දැන් ඕගොල්ලෝ මේ පස්සෙනි ෂෙල්ටර් එක කියන්නේ? එතකොට දැන් මේක අමාරුවෙන් කරගෙන යන වැඩ. එතකොට කරනවා නම් කොහොමද කරන්න? ප්‍රාවල කන්ටැක්ට් කරන්න? සේවපෝ කන්ටැක්ට් ඩීටේල්ස් අපේ pages follow කරන්න පුළුවන්. අපේ Facebook, Instagram, YouTube ඒ හැම මීඩියා එකකම ඉන්නවා. ඉතින් අපිට තවත් මේ චාලිගේ ගෙදර ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ඒ මැද්ද තමයි මේකත් ඕපන් කරේ. ලංකාවේ අය මේ වගේ දේවල් දකින්න කැමති නම් ඒගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඩ්‍රයි රේෂන්ස්, ඒ කියන්නේ හාල්,
සත්තුන්ට අවශ්‍ය කරන වියලි ආහාර ඒවා ලබා දෙන මාසෙකට ඒ වගේම වෙබ්ඩිල් ස්පොන්සර් කරන්න පුළුවන් සතෙක්ව ස්පොන්සර් කරන්න පුළුවන් ආබාධිත සත්තුන්ව ඉතින් ගොඩාක් වියදමක් අපිට යනවා පුළුවන් සහයෝගයක් ලබා දෙන්න කියලා තමයි කියන්නේ මේක ලොකු වැඩක් අපි කරන්නේ සමහර මිනිස්සුන්ට මේක හරියට මිනිස්සු දෙයක් ආමේ එහෙමයි කියලා ඒක එහෙම නෙවෙයි අපි කෙනෙක් ගොඩාක් දුක් වෙනවා මේ දේවල් කරගෙන Thank you Shivara. කිව්ව විදියටම මේක ලොකු වැඩක්. ඇත්තටම මේක සමහරලාට එක බල්ලෙක්ට වියදම යනවා මේගොල්ලන් තියෙන ඉන්ජරිස් එක සමහර ලක්ෂයක් දෙකක් ඒ වගේ ගානක වියදමක් යනවා. ඉතින් ඒ වගේ වියදමක් කරන්න අමාරු ඒක ආයතන තනියම. ඒන් තමයි මේගොල්ලන්ට කන්න තියෙන දේවල්. ඒ වගේම ඕගොල්ලෝ ගාන පිනන නම් අය මානුෂීය හිතක් තියෙන නම් මේගොල්ලන් ස්පොන්සර් කරන්න ඕනේ කියලා කතා කරන අපේ නම් එකක් තියෙනවා ඕගොල්ලෝ ගාව. කතා කරලා කන්ටැක්ට් කරලා අපි එතකොට මාර්ගය සකස් කරලා දෙන්නම් කොහොමද මේ වැඩේට එකතු වෙන්නේ දායක වෙන්නේ කියලා. Thank you so much. Thank you. පරිපාරක්ෂක අත්ත දේවල් මෙතන පිටිලා තිබ්බා කෑම ඔක්කොම කියලා තියාගන්න එයා පැත්තින් දැන් තියෙනවා දැන් මේ විදිහ පොටස් මේක මට පේන විදිහට දෙන කැඩ එකයි තුන හතරයි පහක් විතර තියෙනවා ඉතින් පහ අතරත මේ විදිහ ඇක්සිඩන්ට් වෙච්ච විවිධ කල්පවල වෙච්ච ගොඩක් සුනකී කියලා දාලා තියෙනවා ඒගොල්ලෝ හොඳ වෙලා තියෙනවා මේ එක තැනක් විතරයි අපි මීට කලින් උත් මීට වඩා තැන් කීපයක් වෙන්නලා තියෙනවා මතක ඇති ඔයගොල්ලන්ට ඉතින් බලාගන්න පුළුවන් මේ ඔක්ස්බෝලන්ට මේක කරන්න අමාරු පාරයක් ඒකෙන් තමයි අපි කියන්නේ උදව් කරන්න මේ වගේ දෙයක් පිට රටවල් වල වෙනවා ඉතින් එහෙනම් ලංකාවේ කරමු අපට ඉන්න පිටිපස්සේ කකුල් දෙකම පලනැති බල්ල එත කොහොම හරි යන්න තමයි මේ කුල් මෙතිනි පේනවා කොහමරි යනවා කරන්න තියෙනවා හැබැයි ඉතින් සටන් ගත්ත කියලා ලොකු දෙයක් අපිට ලොකු දෙයක් වැඩකට අත ගාලා තියෙන්නේ ඉතින් ඒ වින්දා අපි සුබපතනම තවදවත් මේක දේවා කියලා ඒ වගේම හෙල්ප්ස් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් හෙල්ප් කරන්න. ඉතින් එහෙම වෙනවාම කන්ටැක්ට් කරලා දෙන්න. අපි හරහා කන්ටැක්ට් කරලා දෙන්න නැත්නම් ශිවන්ත්‍රි කන්ටැක්ට් කරලා බලන්න ආනෙව කන්ටැක්ට් කරලා පුළුවන් මේ හොඳ වැඩේට 40 හෝ අලුත් ප්‍රශ්න එකට. Thank you. Thank you. දාලා ඒපු බල්ලෙක් තමයි මේ වගේ කෙනෙකු පාර දාලා යනවා කියන්නේ
අදන්න බැරනම් ගන්න එක තමයි සිංහලෙන් කියන්න තියෙන්නේ. මගේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් නොයිස් එකක් ඇහෙන්න පුළුවන්. මොකද අපි ඉන්නේ මේ ෂෙල් එකක. ඒ හින්දා ගොඩක් බල්ලෝ ඉන්න මෙතන. ඉතින් ඒ වගේ තැනක් තමයි මේක. ඔව් මේ ඉස්ස අපේ ජන පේස්ට් රයිට් ඉතින් මේක තමයි මේ ස්ථානයේ තියෙන කතන්දරේ. උදව් කරන්න පුළුවන් කෙනෙක් කතා කරන්න අපිට කතා ගන්න පුළුවන්. මේකට කතා කරන්න පෙට්ටෝක් එක කතා කරන්න එහෙම නැත්නම් ශිවන්තට කතා කරන්න ශිවන්ත නම් එක ඔයගොල්ලෝ අපි යනවා. නැත්නම් අපිට කතා කරන්න අපි කන්ටැක්ට් කරලා දෙන්නම් කොහමද මේ අහිංසක සත්තුන්ට උදව් කරන්න තියෙන කතන්දරේ කියලා. ඉතින් ඔබ තමයි සේව් කෝවිඩ් පළමු ෂෙල් එක 5 වෙනි ෂෙල් එක 40 4 රාගම තියෙන්නේ හරියටම දැන කිව්වා. එහෙනම් මම කියන්නේ නැහැ රාගම තියෙන්නේ ලස්සන පරිසරයේ. එහෙනම් අමල්ලාට මේ වගේ තැනක හදලා මිනිස්සු කරදර කියනවා. තර මිනිස්සු අර බල්ලෝ කෑ ගහනවා වගේ. එහෙනම් මේතන මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති තැන. එහෙනම් ඔන්න උදව් කරන chance එකක් තියෙනවා. එහෙනම් තමයි පෙට්‍රෝල් එක අපිත් ආවේ අද 40 කම්බේ.